නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි අතීතං නාන් වාගමෙය නපටිකංකේ අනාගතං යදතීතං පහේනන්තං පච්චුප්පන්නං චනාගතං පච්චුපන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති අසම්භීරං අසංකුප්පං තන් විද්වාමනුගෘහයේ තීති. පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන සදාවන්ත පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සාංසාරික ජීවිතය සහ මුලින්ම නැති කරපු ධර්ම අවබෝධය ඇති කර ගනිපු උප්පත්ති ලබා ගත්තපු දවසයි අද වෙසක් පුන් පොහෙදා 2024 අවුරුද්ද. ඒ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවා සාරාසංකේ කල්පලක්ෂය පාරමිතා පුරලා තියෙනවා කියලා. හැබැයි කාතකට ගත්තහම ඔයත් මමත් මේ සංසාර ගමනේ ඇවිල්ලා තියෙනවා උවිතත් වඩා වැඩි කාලයක්. ඒත් බුදුරජාණන් වහන්සේගේ සහ අපේ අතර තියෙන වෙනස මොකද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාසංකේ කල්පලක්ෂය පාරමිතා ධර්ම පුරලා තියෙනවා. අපි මේ සංසාර ගමනේ ඇවිල්ලා තියෙනවා. වෙනසකට තියෙන්නේ තථාගතයන් වහන්සේට තිබුණා ඒකායන ඉලක්කයක්, අරමුණක්, අභිප්‍රායක්. සමහරකට අපිට නෑ. මේ ජීවිතයේදී වුණත් සමහර වෙලාවට අපිට මොනවාරි කාරණාවක් කරගෙන යනකොට බාධාවක් ආවොත් එහෙම බොහෝ වෙලාවල් වලට අපි අපේ පාර මාරු කරනවා, අලුත් දෙයකට යන්න බලනවා. නමුත් බෝධිසත්වයෝ කොච්චර කම්කටොළු බාධක තිබුණත් උන්වහන්සේ ගත්ත ඒකායන අරමුණක් තිබ්බා කවදා හෝ දවසක මේ ලෝකේ යථා ධර්මය මන් තනිව අවබෝධ කරනවා, ඒක මේ ලෝකයට කියලා දෙනවා, පුළුවන් තරම් පිරිසක් දුකෙන් මුදවනවා කියලා. අන්න ඒ කියන ඉලක්කය සම්පූර්ණ කරගත්ත දවසයි අද. ඒ කියන ඉලක්කය සම්පූර්ණ කරගත්ත දවසයි අද. බුදු පියාණන් වහන්සේ තුල තිබිච්ච සුවිශේෂත්වයන් ගැන කතා බහ කරන දවසක් ඇටියට මම මෙන්න මෙහෙම කාරණාවක් මතු කරන්න කැමතියි, කියන්න කැමතියි. තථාගතයන් වහන්සේ උන්වහන්සේ එක දේශනාවක දේශනා කරනවා, උන්වහන්සේ කියා දෙන භාවනා ක්‍රමය සතියක් කරන්න කියලා අවම. හැබැයි උත්කෘෂ්ඨ හැටියට. එහෙම කළොතින් එහෙම ගණන් කරන්න බැරි කාල ගණනක් අපි කායිකව හෝ වේවා මානසිකව හෝ වේවා විඳපු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා කියනවා. නිදහස් වෙන්න පුළුවන් කියන එකයි කියලා දෙන්නේ. මේ කතාව හරි ලස්සනයි. මම අද කට කල්පනා කරා ඔන්න ඔය කියන දේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඒක තමයි මෙහෙම පටන් ගන්න. අපි හැමෝටම තියෙනවා මෙමරි පැලස් එකක්, මතක මන්දිරයක් තියෙනවා. ඊයේ දවසේ කියන්නකො මාතෘ මොදයක්. ඊයේ කිව්වහම ඊයේ දවසේ මතකයේ නිකන් පොප්අප් වෙන්න පුළුවන් අපිට. ඒකෙන් ගෙදර ගැන කිව්වා කියන්නකො, ආ ගෙදර තියෙන කොටස් ටික එළියට එනවා ඊළඟට. හොඳේ කඩපිල කිව්වොත් එහෙම කඩපිලට ගිහිල්ලා නම් ඒකේ කාරණා ටික එළියට එනවා. නෑද යෝ යාළුවෝ මොන හරි කමන්නේ, ඒ වෙච්ච සිද්ධි මොන මොන හරි ගැන කියනකොට අපිට ඊට අදාළ විදිහේ මතක තියෙනවා නම් ඒ වෙලෙට එන්න පටන් ගන්නවා. මම ඔකට කියනවා මතක මන්දිරය කියලා. අපි කරන හැම එකක්ම අම්මේ අපේ හිතේ රැඳෙනවා. අනු පොඩි චූටි දෙයක් පවා අපේ හිතේ රැඳෙනවම තමයි. අපි භාවිතා කරන දුරකථන නම් ගන්නවා ටිකක් ගිගාබයිට් 100යි 120යි සමහරක් 500යි 1000යි ඔහොම කියලා
හැබැයි මතකේ අපේ මතකයේ තුල තියෙන ගිගාබයිට් ප්‍රමාණය ඇත්තම කියනවා අන්ලිමිටඩ්. ඔය කියන මතක මන්දිරය තුල අපි හැමදාම කරුණුකාරණා හැම මොහොතකම කරුණුකාරණා තැම්පත් කරගන්නවා. උදාහරණයක් ඇටියට ඔයත් මෙතනට එනකොට පහු කරපු ටික දැන් මතකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක ගැන කියනකොට යම් කිසි විදිහක චිත්‍ර රූපම වාගන්න පුළුවන්. අඹන්න පුළුවන් මේක. දස්සේ කිටි. අඹන්න පුළුවන්. මම එකයි කියන්නේ අපිට මතක මන්දිරයක් තියෙනවා කියලා මතක රාක්කයක්. ওই රාක්කේ අපි හැමදාම කරන්නේ හැම මොහොතකම දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ මතක තැන්පත් කරනවා. වෙච්ච සිදුවීම් ඒ ආකාරයෙන් තැන්පත් කරනවා. ඒ කෙනා කෙරෙහි අපි ඇති කරගන්නා වූ ආකල්පයන් ජජ්මන්ට් ඒවා ඒ ආකාරයෙන් ඒ තැන්වල තැන්පත් කරලා තියෙනවා. වැඩි මෙන්න මේකයි යෝගී අවුල. සමහර වාජන කටු තියෙනවා වෙන්න පුළුවන්, උල් තියෙනවා වෙන්න පුළුවන්, ඈ තුඩුල් තියෙනවා වෙන්න පුළුවන්. අපි යනකොට එනකොට ඕවා වැඩි වැඩි කැපෙනවා. අපේ මතකයේ තුල තියෙන ගැටලුව මෙන්න මේකයි. සමහර කාරණා අපි අපේ මතකයේ තුල තැම්පත් කරගන්නේ උඩුයටු මාර්ගවල. එක්කෝ අපිරිසිදු, බොහෝ වෙලාවට අපිරිසිදු. එක්කෝ හරි පැත්තට වඩා වැරදි පැත්ත එළියට තියලා. මෙන්න මේ ආකාරයට. මේවා තමයි එළියට එන්න පටන් ගන්න අපේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ඇත්තටම ගැටලුව තියෙන්නේ වර්තමානයේ තුල ජීවත් වෙන්නේ නැති එක ගැනයි කියලා. අපි වර්තමානයේ ජීවත් වෙන්නේ නැත්නම් මේ මොහොතේ ජීවත් වෙන්න දන්නවා නම්, ඉගෙනගෙන තියෙනවා නම්, පුරුදු කරනවා නම්, හුරු කරනවා නම්, ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර විදිහට අතීතයට යන එක නතර වෙනවා. අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්න ඕන වෙන එකත් නතර වෙලා යනවා. හැබැයි ඔය කියන ගැටෙන් අයින් වෙන එකයි අපිට කරන්න තමයි. නමුත් කවුරු නමුත් කෙනෙක් උත්සාහවන්ත වෙලා වෙරවීරිය වඩලා ඔය අමාරු වර්තමානයේ තුල ජීවත් වෙන්න ඉන්නවා නම්, පුරුදු වෙනවා නම්, අන්න යාව අර කියාපු අතීතයෙන් අයින් වෙනවා. අර කියන මතක මන්දිරයෙන් නිදහස වෙනවා. මතක මන්දිරය තුල අපේ තියෙන ඇත්තටම අතීතයට අයිති දේවල් හෝ අනාගතයේදී අපි ප්‍රාර්ථනා කරන දේවල්. වර්තමානයේ කියලා කියන්නේ මෙතෙන් ගලාගෙන යන ප්‍රවාහයේ මේ මොහොත. මේ මොහොත ඇත්තටම කියනවනම් අඹන්න බෑ. මේ මොහොත අතීතයට ගියාට පස්සේ පුළුවනේ. ඔව් මේ මොහොත ගැන අනාගතය ගැන හිතලා පුළුවනේ. ඒ වුණාට දැන් බෑ. මේ වෙලාවේ බෑ අපිට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අතීතයට නොයන කෙනා අනාගතයට නොයන කෙනා වර්තමානයේ තුල රැඳී ඉන්නවා නම් ඒ කෙනා දුකෙන් නිදහස් වෙලා. ඔන්න ඔය කියන හපංකම කරන්නටයි අපි සතිපට්ඨානෙ පුරුදු කරන්නේ. සිහිය පුරුදු කරන්නේ. සිහිය කියලා කියන්නේ වර්තමාන මොහොත. මේ මොහොතට අවධානය යොමු කරන එක. එතකොට භාවනාවක් කරන්න උනහම ගොඩක් අත් හිතන එක තමයි මෛත්‍රිය, ආනාපානය, අසුබේ, බුදුගුණ. මේවම තමයි භාවනාව කියලා. මේක විතරයි කියලා. නමුත් අපි හැමදාම කරගියා ගන්න, හැම මොහොතකම කරගියා ගන්න මතක ලෝකයත් එක්කයි, මතක මන්දිරයත් එක්කයි අපි භාවනාවට වාඩි වෙන්නේ. ඒවා හරහා අපේ හිත යද්දි හෝ අපි යද්දි ඕවගේ තියෙන හරි වැරදි තමයි අපිට අර එන පින්නන්නේ. වද දෙන්නේ, කරදර කරන්නේ. භාවනාවේදී එතකොට අපි කොහොමද මේකට විසඳුමක් හොයාගන්නේ? ඔන්න උතන තමයි අර විපස්සනාව කියන වචනේ වැදගත්කම් විශේෂත්වයේ එන්නේ. මේතරම් දුරට අපි දහම් දැනුම ළඟා කරගෙන තියෙන්නත් පුළුවන්, බණ අහලා තියෙන්නත් පුළුවන්, පොත්පත් කියවලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒක භාවිතා කරන්නට වෙලා වෙන්නේ භාවනාවේදී තමයි. ඒ කරන හැටි තමයි අද මම කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි බණක් අහපුවාම, බණ පොතක් බලපුවාම ඒක කියෙව්වා, ඒ කරුණු කාරණා ඔලුවට දාගන්නවා, මතකයේ තැම්පත් කරගන්නවා. බොහෝ වෙලාවට ප්‍රයෝජන ගන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒකෝ ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා. ප්‍රයෝජනේ ගන්න විදිහ මෙන්න මේකයි. අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට හෝ භවනාවේදී අපිට සිහිපත් වෙන්න පුළුවන්, මතක් වෙන්න පුළුවන් අපි අපේ අර මතක මන්දිරය තුල තියාපු වැරදි විදිහට තියාපු මොන මොන හරි දේවල්.
අර වචනේ වැරදියට කිව්වා, මේ වැඩේ වැරදියට කළා, අර විදියට හිතපු එක වැරදි ආදී වශයෙන් කරුණු කාරණා එළියට එන්න පටන් ගන්න කොහොමද? මේ වගේ වෙලාවට අපි මෙච්චර කාලයක් හෝ බොහෝ වෙලාවට කරන දේ තමයි ඒක අමතක කරන්න වෙන මොකක් හරි දෙයක් ඔළුවට දාගත්තේ. එහෙම ක්‍රමයකට තියෙනවා, වැරදිත් නැහැ. හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා. අපිට දැන් අපි ගාව තියෙන දහම් දැනුමත් එකතු කරගෙන හිතට අලුත් දෙයක් එකතු කරන්න පුළුවන්. අර වචනේ එහෙමනම් ওই විදිහට නැතුව මේ විදිහට කියනවා. අර වැඩේ ওই විදිහට නැතුව මේ විදිහට කරනවා කියලා. අර සිතුවිල්ල ওই විදිහට නැතුව මේ විදිහට හිතනවා කියලා. එන්නේ ඒ ආකාරයට කරන්න පුළුවන්කම තිබ්බොත්, ඒ ආකාරයට කළොත් අපි මතකයේ තුල වැරදි පැත්තට තියාපු භාජනය හරි පැත්තට අපිට තේරෙන තරමේ හරි පැත්තකට හරවලා තිබ්බා වෙනවා. මෙහෙම කරන එකේ වැදගත්කම තියෙන්නේ මෙන්න මේකයි. සාමාන්‍ය මනසක මතකයේ රැවපිලිලා දෙන්නේ අවසානම අවස්ථාව. ඒකට කියන අවසාන සිත කියලා. අපි කියන චුති හිත කියලා. ওই චුති හිත අපි හිතාගෙන ඉන්නේ මේ මැරෙන්න කිත් වෙනකොට එනවා කියලානේ. නෑ හැම වෙලාවකම කියනවා. උදාහරණයක් ඇටිට ඔයත්තගේ ගෙදර කියන්නේ. දැන් ගේ කියලා කියනකොට පළවෙනියම මතක් වුනේ පරණම ගේ කතාවක්ද අද ගේන් එළියට එනකොට තිබිච්ච ඒ අවස්ථාව. මේකයි මේකේ කතන්දර. අපේ හිතේ වැඩිපුරම රැවපිලි රැව දෙන්නේ ආසන්නම මතකෝ. ආසන්නමදී. එතකොට අපේ මතක මන්දිරය තුළ අපිට ඇඟිලි ගහන්නේ කරදර කරන්නේ ආසන්නම මතකේ තමයි. ඒ ආසන්නම මතකයේ තුල තියෙන්නේ කිලිටි බවක් නම්, අපිලිවෙලට තියපු බවක් නම්, වැරදි විදිහේ වැරදි විදිහකට තියාපු විදිහක් නම්, ඒක තමයි අපිට එළියට එන්නේ. දැන් භාවනාවේදී අපි මොකද කරන්නේ? ඒ මතකයන් ටික හරි ආකාරව සකස් කරගන්න. අපේ මතක මන්දිරය තුල ඒ තැම්පත් කරලා තියෙන ඒ මතක ඔක්කොම ටික හෝ එළියට එන ටික අපි හරියට සකස් කරලා තියෙනවා. හරියට හරිබර හරි ගස්සලා පිරිසිදු කරලා එහෙම කියලා තියෙනවා. එහෙම නැත්නම් ධර්මාවලේපණය කරනවා කියලා කියන්න පුළුවන්. මෙහෙම වුණාම ඊළඟ වතාවේදී අපිට ඒ වගේ වටපිටාවක් ගැන සිහිපත් වෙනකොට හෝ අවස්ථාවක් එනකොට අපේ මතකයේ තුර නෑ අර කියන විදිහේ අපිරිසුදුකම. අපිලිවෙල වැරදි විදිහ නෑ. මෙන්න මේ විදිහටයි අපේ හිතෙන් අපි චුට්ට චුට්ට දුක අයින් කරගන්නේ, නිදහස් කරගන්නේ. මං කියන්නේ නැහැ මම පුතා මෙහෙම කරන්න කිව්වහම ඔයතෝ තමන් එක තනියෙන් කතා කරන්න කියලා මං කියන්නේ නැහැ. ඒ වුණාට තමාවම දැකලා තමන්ව පිරිසිදු කරගන්න කියලා නම් මං කියන්නේ. එතකොට මේ විදිහේ කාර්යයක් කොච්චර කාලයක් කරන්න ඕනද කියන එක ඔයතෝ කරන පුහුණුවට අදාළයි. ඒක කාලය විසින් තීන්දුව తీරන කරාවයි. කාලය විසින් තීන්දුව తీරන කරාවයි කියන්න බෑ. මෙච්චර කාලයක් කරන්න ඕන අහවලලාට විතරයි එහෙම කියන්නේ. අපිට මේ කාරණාවල් එන ප්‍රමාණය අපිට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි සමහර කාරණා තියෙනවා ඔය අතර අපිට විසඳුමක් තාම හොයාගන්න තීරණ නැති. ඒවා ඒ විදිහට තිබ්බත් කමකුත් නැහැ. දැනට අපිට තේරෙන්නේ නැත්තම් විසඳුමක් හොයන්ට ඒකේ තේරුම ඒවා ඒ විදිහට තිබ්බට කාර්ය නැහැ කියන එක වෙන්නත් පුළුවන්. මොකද මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම අපිට උත්තර දෙන්න බෑ. හැම ප්‍රශ්නයක්ම අපිට විසඳන්න බෑ. ඉතින් මේ ආකාරයෙන් ගන්නකොට පින්නතුනේ භාවනාව කියලා කියන්නේ ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලා හිරීමම පමණක්ම නෙවෙයි. මෛත්‍රිය ගැන සිතීමම පමණක්ම නෙවෙයි. හෝ අසුභයේ සිතීමම පමණක්ම නෙවෙයි. බුදු ගුණයන් මෙනෙහි කිරීමම පමණක්ම නෙවෙයි. අපි අපේ හිතේ අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා මේකේ අස්සේ රැඳිච්ච හිර වෙච්ච දේවල් අයින් කරලා පිරිසිදු කරන වෙලාවටයි කියන්නේ භාවනාව කියලා. ඒකයි භාවනාවට වාඩි වෙන කෙනාට වඩා වැඩි කෙනෙක් භාවනාවෙන් නැගිටින්නේ. හොඳ කෙනෙක්, පිරිසිදු වෙච්ච කෙනෙක්, නිවුණ කෙනෙක් භාවනාවෙන් නැගිටින්නේ. මම උදාහරණයක් මෙහෙම එකක් ගන්න. සරල සාමාන්‍ය සිද්ධියක් තමයි භාවනාවක් කරන්නට උනහම නිදිමත එන්නේ. හොඳයි. දැන් ওই නිදිමත කියන කාරණේ භාවනාවට එනවා කියන සිද්ධිය ගත්තොත් ගොඩක් වෙලාවට අපේ මතකේ තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ මේක වැරදිද, මේක වෙන්න බෑ, නොවිය යුතුයි. ප්‍රති මිනිසෙක් වුණාම නිින්ද යන්න පුළුවන්නේ නේ? කොන්දක් වුණාම පල්ලෙහාට නැවෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ.
එතකොට මෙච්චර කාලයක් ඒ වෙන සිද්ධියට අපි දීලා තිබිච්ච ආකල්පය තුල තියෙන්නේ අපි නිදහස් කරවන බවක් නෙවෙයි, අපි සන්තෝෂ කරවන බවක් නෙවෙයි, අපි අසන්තෝෂ කරන බව. මම කියන්නේ මෙන්න මේවා තමයි අපේ මතක මන්දිරය තුල වැරදි විදිහට තියලා තියෙන පැතිමේ. අන්න ඒ ටික තමයි අපි හදන්නේ. භාවනා වදිමින් යන්න පුළුවන්. ඉතින් මොකෝ? කාටවත් දෙයක්ුනේ නැහැ නේද? කමක් නැහැ ඒකුණා. ප්‍රශ්නයක් නැහැ. භාවනා කරනකොට ඇඟරි දෙන්න පුළුවන්. ඉතින් මොකෝ? වෙන්න පුළුවන්. ඇඟ කියන්නේ විදින දෙයක් නේ. කමක් නැහැ ඒකට. භාවනා කරද්දී හිත දුවන්න පුළුවන්. ඉතින් මොකෝ? හිත කියන්නේ දුවන එකක් නේ. ඒක දැනක තියෙන්නේ මට ඕන උනාට. ඒ විදිහට අපි මෙයාව තේරුම් ගන්නට උනාම මේ කරන්නේ අපේ අර මතක මන්දිරයේ තුල තියෙනවා හරිබරි ගස්සලා නිවැරදි විදිහට සකස් කරන එක මොනෝ වෙන්නද අපිට සාමය සහ නිදහස ලැබෙන විදිහට. ඒ විදිහටයි අම්මේ, ඒ විදිහටයි පිනතුනේ මේ ගත කරන මොහොත අපේ සාමය අත්දකින්නේ සැනසීම දුක් විඳින්න හිත පිරිසුදු කරගන්න. ඒ ආකාරයට මොහොතක් කළොත් එයාගේ ඒ මොහොතට කලින් මොහොතට වඩා ඊළඟට පැමිණිච්ච මොහොත ඇත්තටම ප්‍රීතිමත් සන්තෝෂයි. එයා නිවිලා සැනසෙයි. ඔන්න ඔය විදිහේ ජීවිතයක් දවස් 7ක් පුරුදු කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මොකද මේව ඔක්කොම මානසික රීති. මේව මානසික ක්‍රියාකාරීත්වය. අපි පුරුදු කරන්න ඕන ක්‍රම රටාව. ඇත්තම කියනවා නම් බුදු දහම කියන දේ මේක ආගමකට වඩා දර්ශනයක්. දර්ශනීයකුණුත් එහාට ගියපු ජීවන වැඩපිළිවෙල ලයිෆ් ස්ටයිල් එක අපිට කියලා දෙනවා මෙන්න මේ විදිහට අදහස් දරාගෙන ජීවත් වෙන්න කියලා. මේකකවත් නැහැ ස්ථිර හැටියට ගන්න දෙයක්. මේකකවත් නැහැ මේකමයි සැප කියලා ගන්න විදිහේ දෙයක්. මේකකවත් නැහැ මට මේ හැම එකම පාලනය කරගෙන ඉන්න ඕනමයි කියන අදහසක්. මොකද දන්නවද? අද ගත්ත උත්තරේ අද අපි පිරිසිදුයි මේක තමයි හිතේ පිරිසිදුකම කියලා ගත්ත එක හෙට වෙනකොට වෙනස් කරන්න වෙන්න පුළුවන්. අපි ඕපන් මයින්ඩඩ් නම් අපි විවෘත වූ මනසක් තියෙනවා නම් නිරන්තරයෙන්ම අලුත් වෙවි හිත පිරිසුදු කරගනිමින් අපේ ජීවිතේ පවත්වන අපි එතකොට අපේ හිතේ දේවල් ඉතුරු කරගන්නේ නැහැ හිත නිදහස් කරගන්න අපි අපේ හිතේ නිදහස මෙච්චර කාලයක් ඇතරම කියනවා නම් අපි හිතුවට මට නිදහස් වෙන්න බැරි වුණේ පෞලියයන්ගෙන් ඈදායන්ගෙන් එක්ක නඩු වලින් අනම්මනම් කියලා හිතුවට හැබැයි වටම කියනවා නම් අපිට අපේ නිදහස් වෙන්න බැරි වුණේ අපිට අපේනේ ඒකයි කරන්නේ අමාරු වෙච්ච දේ. අනික දේවල් ඇතරම කාලයක් යනකොට කොහොම හරි ඉසිදිලා යනවා. මොන කාලෙන් හරි කමක් නැහැ. අපිට අපෙන් බෑ. උදාහරණයක් ඇටියට තමන්ට තමන් ගැන තියෙන අමනාපයක් තියෙනවනේ. තමන්ට මොන හරි දෙයක් ගැන දකින මොන හරි විදිහක් තියෙනවනේ. ඒකෙන් එයා දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්නා තාක්කල් යටකින් අයින් වෙන්න බෑ. බහැර වෙන්න බෑ. ඒක හරියට හිරගයක් වගේ වැරද්දක් කරන කෙනෙක් අපි හිතමු මනුෂ්‍ය ඝාතනයක් කරන කෙනෙක් කියලා. එහෙම කෙනෙක්ව නම් අල්ලංගීර දාන හිරගෙදරකට එයා කරන වැරදි වැඩේට දඬුවම හැටියට. හැබැයි අපි මොනවා හරි වැඩක් කරනකොට ඕකට හැංගීමක් පටලවාගෙන මමත්වයේ කියලා කියනවා ඒකට. එහෙම එකක් පටලවාගෙන ඒ විදිහට කරනවා. ඒ වැඩේ කරන එකේ නෙවෙයි වැඩේ තියෙන්නේ. මේ හැංගීම පටලවා ගන්න එකයි අවුල තියෙන්නේ. ඒකේ යන තාක් දුර යනවා අපි ඒ යන ප්‍රමාණයෙන්ම අපි හැම වෙලේම හිරබත් කරනවා අපි දුකට මුහුණ දෙනවා දුක් විඳිනවා එතකොට ඒ දුක් විඳින හේතුව තමයි දැන් අපිට හම් වෙන්නේ පොඩ පොඩ අපි දිහා බලන්ට වුණාම අපේ පැත්තම හැරිලා අපිට ඇත්තටම කියනවා නම් අපෙන් නිදහස් වෙන්න බැරි අනිත් දේවල් වලට නෙවෙයි අපේ ආකල්ප වලනේ අපිට නිදහස් වෙන්න හරි අමාරුයි අපේ බලාපොරොත්තු සිතේ ගියාවල් ආශාවල් ප්‍රාර්ථනා ඉලක්කයන් මේ වගේන් තමයි අපිට අයින් වෙන්න අමාරු. අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒවා තමයි අපිට දුක ගිනලා දෙන්නේ කියලා. හැබැයි ඉලක්ක තියෙන්නත් ඕන නැතුවත් නෙවෙයි. ඒ වුණාට ඌමනාවට එහා ගියාපු ඉලක්කය කියන දේ පුදුමාකාර වදයක් ගෙනලා දෙනවා ආයි කියන දේ අපිට වැටහෙන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්න පිණිතුනේ මධ්‍යම වූ ප්‍රතිපදාවක අපේ හිත තියාගන්න කියලා. අපේ ජීවිතේ පාවත්තන්ට කියලා. මොකද සාමාන්‍ය ලෝකයාගේ චින්තන වින්දන පරාසය ඉතාමත්ම දිගයි. එයාලට ගොඩාක් සන්තෝෂයක් ඕන. ඒ ගොඩාක් සන්තෝෂය කියන එක තරාදී එක පැත්තක් නම් ඒ තරාදී එක පැත්තක් උඩ යනකොට
අනික් පැත්තත් ඒ හා සමානවම පල්ලෙහා යනවා වගේම තමයි. ඒ සන්තෝෂ වෙන ප්‍රමාණයටම දුකක් වෙන්න වුණාම මෙයත් දුකටපත් වෙනවා තමයි. මේක හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ චින්තන විඳන පරාසයන් තමන්ට දරන්න පුළුවන් වෙන තරමේ සීමා සහිත භාවයකට ඇති කරගන්න පුරුදු කරන්න කියලා. ඕකටයි කියන්නේ ධර්මේ භාවිතා කරනවා කියලා. ඒක තමයි අපි මේ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ මේ ධහම පුරුදු කිරීම තුළින් ඉගෙන කියා ගන්නේ, පුරු කරගන්නේ, අපේ ජීවිතයට පමුණුවා ගන්න. මේ ධර්මය ඇහැව්ව ප්‍රමාණයෙන් ප්‍රයෝජන් එන්නේ නැහැ. මේ ධර්මය අපේ ජීවිතයට භාවිතයට ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපේ අත්දැකීමක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ. උන්වහන්සේ කියනවා පන්සිල් රකින්න ඕනේ කියලා. අපිත් හැමදාම පන්සිල් සමාදන් වෙනවා. හැබැයි අපි ඇත්තටම පන්සිල් රකින්න පටන් ගන්නවා. මේක තුල තියෙන රසය තේරෙන්න, මේක තුල තියෙන නිදහස තේරෙන්න, සැනසීම තේරෙන්න. ඒ විදිහටයි පින්නතුනේ අපේ සාංසාරිකව තිබිච්ච දුකෙන් අපියම නිදහස් වෙන්නේ. බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්නේ. ඒ වගේ උත්මේ අද වගේ දවසක තමයි ඔයි කියන ධහම අවබෝධ කළේ, හඳුනාගත්තේ, තේරුම් බේරුම් ඇති කරගත්තේ. අද වගේ දවසක් කොයිතරම්නම් එකාතකට පින්වන්තද නේ. උන්වහන්සේ මේ ලෝකේ කවුරුවත්ම දන්නේ නැති දෙයක් අවබෝධ කළා. කාටවත්ම නොතේරිච්ච දෙයක් මේ ලෝක සත්‍යය ඊට කලින් හැමදාම හිතාගෙන හිටියේ සන්තෝෂයට ගොඩාක් සතුටු වෙන්න ඕන. තේරෙන්නේ නැහැ ඇයි දුක් වෙන්නේ කියලා ඊට පස්සේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මම පුතා මේකේ රහස මේකයි. ඕගොල්ලෝ ඕනාවට වඩා සන්තෝෂයට එක් ඔට්ටු වෙන හින්දාම තමයි හිත ඉල්ලන්නේ දුක පුත්. හිතට සම්වර්තාවයක් ඕන. සරල උදාහරණයක් කියනනම් වත්තන රාගසිතුවිල්ලක් ආව කියන්නේ හෝ දේසිතුවිල්ලක් ආව කියන්නේ. ඔය හා සමානවම ඇලීමට අදාළ විදිහ සිදුවෙලකුත් අනිවාර්යෙන් හිතට එනවාමයි. මේ රාගය කියලා කියන්නේ මේ අර කාම සංසර්ගනේ ඒකම නෙවෙයි. ඇලීමට අදාළ ලෝභ සහගත සිතුවිල්ලක් අනිවාර්යෙන්ම එනවාම තමයි. ඒ පැත්තක අපේ හිත අරගෙන යනවාම තමයි අපි. අපි ඉන්න මට්ටම් වලට අදාළ වෙන විදිහට ඒ වගේ දුවනවා. එහෙම වෙන්නේ හිතට සම්වර්තාවයක් ඕනේ. හිතට සම්වර්තාවයක් ඕනේ නැත්නම් හිතට ජීවත් වෙන්න බෑ. අන්න ඒකයි මේකේ රහස. ඉතින් ධර්මයේ තුලින් බුදුහාමුදුරුව අපිට කියලා දෙන්න පටන් ගත්තා අද වගේ දවසක ඉඳලා මේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ විදිහට ජීවිතේ පුරුදු කරන්න. ඒ විදිහට තමන්ගේ ජීවිතේ පමුණුවා ගන්න කියලා. අපි කතා බහ කරන වචනයක ඊට කලින් අකුසලයේ තිබුණා වෙන්න පුළුවන්, උමනාට වඩා ඇලීම තිබුණා වෙන්න පුළුවන්. ඒ දේවල් සීමා සහිත කරගන්න කියලා මේ කියන්නේ. මේ කියන්නේ රොබෝ කෙනෙක් වෙන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. නමුත් අපිට දරන්න පුළුවන් වෙන ප්‍රමාණයකට මේ හැම එකක්ම පාවිච්චි කරන්න, භාවිතා කරන්න කියලා කියන්නේ. එහෙම එකක් දේශනා කරන්න. මේ ඇතුලින් බලනකොට පින්නතුනේ අපිට අපේ ජීවිතය තුළ දකින්න පුදුමාකාර පැති තියෙනවා. අපි කතා කරන වචනයක තියෙන්න පුළුවන්. අපි කතා කරන වචනය තුළ එන සොරේ හිතෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට යන්න යන්න. මේක දෙකක් නේ. මේකේ අර්ථ දෙකක් තියෙනවා. එක වචනේ වුණාට අර්ථ දෙකක් තියෙනවා. මේවා ගැන පවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපිට ඉගෙන ගන්න කියලා. හදාරන්න කියලා. තේරුම් ගන්න කියලා. ඒ හැම තැනදීම හැම කාරණාවකදීම බුද්ධිමත් විදිහට කටයුතු කරන්නට පුරුදු වෙන්න කියලා උගන්වනවා. මේ විදිහේ ජීවිතයක් හදාගන්නට අපිට මේ කියන්නේ. අපි ඇහැට බලන රූපයක් නිකන් බලන්න පුළුවන්, තරහකින් බලන්නත් පුළුවන්, ආශාවකින් බලන්නත් පුළුවන්. වෙන කවුරුවත් දන්නේ නැහැ මේක. අපි විතරයි දන්නේ. ඒකත් අපි ඇහෙන් විදිලා නැහැ. ඇහැ අපිට දුක හදලා දෙනවා. සද්දයක් අපිට ওই විදිහටම අහන්න පුළුවන්. ගඳ සුවඳක් ওই විදිහටම දැනගන්න පුළුවන්. අපි අපේ කණෙන් විදිලා නැහැ. මේකින් කියන්නේ නැහැ ඇහැ වහගන්න හෝ අන්ධ කරගන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ බලන ආකල්පය තුල තියෙනවා නම් තමන්ව දැන් හෝ කවදාක හෝ තමන්ව හරි අනික් අයව හෝ දුකකට පමුණුවන බවක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න තමයි උගන්නේ. ඒ විදිහ අපි ඉගෙන ගන්න ඒ වෙලාවෙදී. ඒ බණ පොත පෙරලන්නේ ඒ වෙලාවෙදී. ඒ දේ අපි හදාරන්නේ ඒ වෙලාවෙදී. මේකට ඉන්න තැන අදාළ නැහැ. ජාති ආගම් ભેදයක් නැහැ.
ඕනෑම අවස්ථාවකදි මේ ලෝකෙ ඉන්න ඕනෑම කෙනෙක්ට සිද්ධ වෙන පොදු වැඩපිළිවෙල තමයි ඔක්. හැබැයි මේ මොහොත තුල තමන් ගාව තියෙන දේ හඳුනා ගන්නට හිත දෙන කෙනා විතරක් ඔය කින් රටාව අල්ල ගන්න. ඔය කින් රහස අල්ල ගන්න. එයා සංසාර දුකෙන් නිදහස් වෙනවා. සංසාර දුක කියන්නේ මොකක්ද දන්නවද? මෙච්චර කාලයක් අපි පුරුදු කරලා තියෙන විදිහ තමයි අර සිද්ධ වෙන්නේ ස්වභාවිකව. ඒ දේ හඳුනාගෙන ඒ හඳුනාගත්ත දෙයින් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ ක්‍රියාව සිදු කරනවා. ඔක රහතන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාහිතක් කියලා කියනවා. අපිට වගේ හැඟීම් හිතක් නෙවෙයි. උන්වහන්සේලාට ක්‍රියාහිතක් විතර ඇති වෙන්නේ. උන්වහන්සේලා ඒ ක්‍රියාව කරනවා ක්‍රියාවෙහි තියෙන ඕන අගේ දීලා. අපි වගේ ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව. ඒකයි ඇත්ත නිදහස් වෙලා තියෙන්නේ. උන්වහන්සේ රූප බලනවා සද්ධාහනෝ. අපි වගේ ඇලීමකට හෝ ගැටීමකට නතු වෙලා නෙවෙයි. අහු වෙලා නෙවෙයි. ඉතින් අද වගේ දවසක අපි පුරුදු කරන්නේ රූපයක් දකින්නකොට ඇලීමද ගැටීම දෙන්නේ කියන එක තමයි. සද්දයක් අහනකොට ඒකද කියලා තමයි. භවනා කරනකොට ඔයත් බලන්නකො. ඔය ඇහෙන ඇහෙන සද්ද වලට අපිට ආනාපානේ බලන්න උනින්ද කරන්ට වෙන්නේ නැහැ හිත දුවනවා. ඔන්න ඉතින් ගැටීම එන්න පටන් ගන්නවා. දැන් අපි හඳුනා ගන්න බලමු. ආ මේක තමයි මේ වෙන්නේ කියලා. ඒ ගැටීම තමයි ඇත්තටම කියනවනම් අපේ අර මන්දිරය තුල රාක්‍ය තුල තැම්පත් කරලා තියෙන එක විදිහක් කියලා. ඒක ස්වභාවයක්. දැන් අපි ඉගෙන ගනිමු ඒ ස්වභාවයේ චුට්ටක් ධර්මානුකූල විදිහට හැඩගස්සලා හරවලා තියන්න. එතකොට අපි හිතට අදහසක් ඇති කරගත්තා නම් සද්ද ඇහුනට කමක් නැහැ කියලා. එතකොට ඒකට ඇහෙන්න දෙයි. සල්ලු දාන්න කියන අවස්ථාවක් හම්බ වුණා ඒක මහත් එක්ක. හම්බුදු කෙනෙක්ට කැන්සර් හොස්පිටල් එකට යන්න. කැන්සර් හොස්පිටල් එකේ ඉන්නේ ඉතින් පිළිකා හැදිච්ච ඇත්තොනේ. වාට්ටුවකට ගිහිල්ලා බලනකොට උපසගම්මල ඉන්න වාට්ටුවක් එක අම්ම කෙනෙක් බොහොම අමාරුවෙන් ඉතින් ඉන්නවලු. වේදනාව අඬනවා කෑ ගහනවා. අර හමුදුරු ගිහිල්ලා ඇහවලු මොකද ප්‍රශ්න? සාදු රිදෙනවා කිව්වලු. මැදෙම ළම කෙනෙක් සාදු රිදෙනවා ගොඩක් රිදෙනවා කිව්වලු. හාමුදුරුවෝ කිව්වලු ඔකට පොඩි වැඩක් කරමු ශාන්ති කර්මයක් අයද හා කිව්වා. ඒ වගේ වෙලාවට කරන ඕන කියන ඕන එකට හා කියනවා. අම්ම ඔය වේදනාවට කැමතිද අකමැතිද කියලා ඇහුවා. අපෝ මට මේක නම් එපයි කිව්වා. ඕකනි කියන්නේ සවුරුත් නේ. ඒක තමයි අර දේශනාවේදී කිව්වා වගේ වැරදි විදියට සකස් කරලා තියෙන එක. ඒක හින්දා තමයි මේක ළඟින් යනකොට කැපෙන්නේ. තේරුණේ? කැපෙන්නේ ඒකයි මේ. මොකද ඒකේ තියෙන අඬබඬු පැත්තක් තමයි එලියට ඇදලා අපි මේ තියලා තින්නේ අපේ මතකයේ තුල. අර අම්මයි මතකයේ තුල. හම්දුරු කිව්වලු ওই වේදනාවට යාළුවෙක් වගේ සලකනවා. කැමති වෙනවද? හාමං කරලා බලන්න කියලා. මේකේ රහස මේකයි. ඕනෑම වේදනාවක් ඕනෑම වින්දනයක් බලපාන පැති දෙකයි තියෙන මේ ලෝකේ. එකක් කායික අනිත් එක මානසික. කායික වේදනාවක හෝ කායික වින්දනයක තියෙන සාමාන්‍ය වූ ස්වභාවය තමයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. හැබැයි මානසික ඒක තියෙනවා. උදාහරණයක් කියන්නද? ඔයත් පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කවුරු හරිත් එක්ක වලියක් ගිහින් ඇතිනි. කවුරු හරි බනින්නට ඇතිනි. මොකද කියන්නේ තාමත් ඒ මතකයේ. තාමත් ඒවා බනිනවනේ හිතේ. තාමත් ඔගොල්ලෝ උටි කරානේ මතක් කරද්දී. මතකේ නතර වෙන්නේ නැහැ ඒ විදිහට. නමුත් කායිකෝ ඒ ගුටිය කාපු එක ඒ කාලෙම ඉවරයි. කායිකෝ ඒ බැනුම අහපු එක ඒ කාලෙම ඇහිලා ඉවරයි. මානසික අපි තාම අහනවා මේක. අර විදිහට කරපුවාම මේ ඔක්කොටම අපි මිත්‍රයෙක් හැටියට මෛත්‍රියෙන් යුක්තව සලකන්ට උනහම මානසික බර නැති වෙලා යනවා. මෙච්චර කාලයක් අපි අර කරේ ගහගෙන ආපු අරන් ආපු මානසික බර නැති වෙනවා. කායික වේදනාව එතකොට දකින්න පුළුවන් වුණාම මානසික සාධකයක් නැතුව නැත්නම් මානසික තල්ලුවක් නැතුව දකින්න උනාම මේක ඇත්තටම තේරෙනවා මේක ඇති වෙනවා පවතිනවා නැති වෙලා යනවා හතිලව්වේ කියලා. අර හැමදුරන්ට යන්න උනේ නැහැ සතියක් හමාරක් යනකම් කයිස්පිරිතාලෙට. සති දෙක තුනකට පස්සේ ගිහිල්ලා බලනකොට ඒ අම්ම මැරිලා. ස්පිරිතාලේ කට්ටියෙන් අහලා තියෙනවා මේ අරුපාසකම්මකෝ මොකද උනේ? ආය නැති වුණා හැමදුරනේ. මොකද උනේ ඉතින්? ආපු කාලේ කෑගගා හිටියයි කිව්වලු. බොහොම සන්තෝෂෙන් මලයි කිව්වා. ආපු කාලේ කෑගගා ඉඳලා බොහොම සන්තෝෂෙන් මලා කිව්වලා වසන්ට.
මෙන්න මේකයි සතිපට්ඨානයේ රහස. අපි මේ හැම එකක්ම තැම්පත් කරගන්නා වූ මතක මන්දිරේ නිදහස් වීමයි මේ වෙන්නේ. ඒ ඔක්කොම ටික ගන්න සකස් කරලා. සමහරක්ව බැරි වෙන්න පුළුවන් කාර්ය නෑ. පුළුවන් ටික කරපුවම මදෑනේ. එහෙයි. මම භාවනා කරන්න පටන් ගන්නකොට ගොඩක් හට්ටිය මට කියාපෙකත්තොත් පෑක් ඉන්න ඕනේ මේ දවි හැමදෙරෝ හෙල්ලෙන්නවත් නැතුව කියලා. මොන කරන්නේ ඔව්. මට මොකද වෙන්නේ? මම අවසානට තේරුම් ගත්තා මතර ඒ කාලේ ඉඳලා තිබිච්ච පුරුද්දක් තිබ්බා පුළුවන්ම පොඩි දේ කරලා සන්තෝෂ වෙන්න කියලා. මම අකුරු හරි කැතයි ඉස්කෝලේ යන කාලේ. ගුරුවරු අනේක මට බැනලා කියන ගහලක් තියෙනවා. පොත අනික් අයට පෙන්නන කුරුමිනි කකුල් දමනවාද කියලා කියනවා. නමකුත් හදලා තිබ්බා මට උඩ. මම පන්ති පොඩි ගානේ. ඕ. කුරුමිනි කකුල් ද මොකද කියලා එහෙමකුත් හදලා තිබ්බා. අර කිව්වට එහෙම නමකුත් තිබ්බනේ මට. දැන් මේකත් මතක් වුණා. ඉතින් හැබැයි මට හිතුණා මම මේ බැනුමෙන් කවදාවත් අයින් වෙන්න ඕනේ කියලා. හිතලා මම පටන් ගත්තා මට අල්ලන්න පුළුවන් ලේසිම තැනින් අම්ම. මට කරන්න පුළුවන් ලේසිම දේ කරා. හැබැයි සන්තෝෂු නැහැ කියලා. ට්‍රයන්න ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සනට. ලේසිම මෙහෙම පටන් ගත්තා ඔච්චරයි. ඕක විතරක්ම ලිව්වා ලස්සනට අනික් අකුරු ඔක්කොම කැතයි. එක දවසක් ටීචර් කෙනෙක් මට කියනවා එක අකුරක් නම් හොඳයි අනිත් ටික නම් සත්ත පහකට වැඩක් නැහැ කියලා. මට හරි සන්තෝෂයි. මට හරිම සන්තෝෂයි. ඔය කියන ක්‍රමෙම තමයි මම භාවනාවට පාවිච්චි කරේ. අර හාමුදුරුවෝ මට කියাদি පෑක්ම ඉන්න ඕන හෙල්ලෙන්නේ නැතුව කියලා. මට බෑ මේක කරන්න. මගේ ඇත්තටම කැපැසිටි එක මම තේරුම් ගත්තා. මට බෑ ඒක කරන්න. අවංකවම මම මේ කියන්නේ. හැබැයි තප්පර 20ක් පුළුවන්. තප්පර 30ක් හෝ විනාඩියක් පුළුවන්. ඒකෙන් මම සන්තෝෂු වුණා. මේක තමයි මගේ ආරම්භය. මම ඇත්තටම භවනා කරේ විනාඩියයි, හෝ විනාඩි 5යි, පුරිම ටොප්. ඊපස්සේ නැගිට්ටා. බෑ ඉන්න. මට සිහි තියාගන්න බෑ. තරුණ කෙනෙක් මහානෙනකොට 24යි. ඕන තරම් රාග දෝෂ මො. ලොරි ගණන් ගන්න තිබ්බ. ඒකින්ද ඕන තරම් මතක තියෙනවා. ඒත් එක්ක පාලනය කරගන්න හරි අමාරුයි. මෙයාව සංසාරයක් අර පුරුදු කරපු කැළතිල්ල පොඩි වෙලාවකට නතර කරලා තියාගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවක් බෑ. ඒක හරියට පොඩි ළමයෙක්ට දැන් ආව කියන්නේ පොඩි එකෙක් මේ හැරියට ආපුතා බණහම ඔහොම ඉන්න කියලා කිව්වොත් මේ පොඩි එකා ඉඳි විනාඩියක් විතර. ඊළඟට තමයි මිනිහා පටන් ගන්න සරඹ ටික. මෙහෙම මෙහෙම කරනවා උඩ බලනවා අනිනවා ළඟ ඉන්න එක්කිනාට විරිත් කරනවා කටේ ඇඟිලි ගහනවා ඔයනම් බලන. මේක තමයි යට පුළුවන් ප්‍රමාණය. ඒ වගේ අපිත් භාවනාව කරනකොට චුට්ටක් කරන්න බලන්න. ඔයත්තන්ට දරන්න පුළුවන් පොඩ්ඩක්. මම කියන්නේ මේකෙන් කම්මැලි වෙන්න කියලා. මම කරේ මෙහෙමයි. අද මට පුළුවන් උනේ තප්පර 20ක් නම් හෙට මම තප්පර 25ක් ඕකයි මගේ දියුණුව උනේ. අර තප්පර 5 තමයි දියුණුව උනේ. මොකද තප්පර 20 කියන්නේ මම පුරුදු කරපු ප්‍රමාණය. තප්පර 5 තමයි දියුණුව. මේක තමයි ආයෝජනය කරපු ප්‍රමාණය. ඒ විදිහට තමයි කාලය හදාගත්තේ. අනිත් එක තමයි භාවනාවක් කරනකොට ගොඩක් ඇත්ත හිතන එක තමයි ඇය මානාපානේ බලන්ට ඕන ඔය නම්මන මං ඇත්තරම මං ඔයතන කිර තියෙනවා මං සාමාන්‍යයෙන් කරන්නේ එක ආශ්වාස ප්‍රාශ්වාසයක් බලනවා ඊට පස්සේ තව එකක් එකතු කරනවා ඒක දැක්කද තව එකතු කරනවා එහි මොනොත් එහෙම ගන්න කාලය පැයද දෙකක්ද තුනක්ද හතරක්ද දෙව අදාල නැහැ නමුත් මම අර මගේ අර මට දරන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයක් අල්ලන් ඉන්නේ හින්දා ඒක මනසට බරක් ඒක මනසට බරක් ඉතින් මෙන්න මේ ආකාරයට අපි අපේ හිත තේරුම් අරගෙන අපේ තියෙන කේපබිලිටි එක අපේ තියෙන කැපැසිටි එක තේරුම් අරගෙන අපි වැඩ කටයුතු කරනවා නම් අපිට කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම් අරගෙන වැඩ කටයුතු කරනවා නම් මම හිතනවා අතිශයින්ම සාර්ථක වෙන්න පුළුවන් ජීවිතයක් මේක සැනසීමකට යන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඒකට සාක්ෂි දරන්නේ මේ ටික හරියට කරන්න මම පුතා සතියක් ඔය තුදුකින් නිදහස් කියලා දෙනවා මේ රීතිය මේ පුරුද්දයි අපි ඇති කර ගන්න ඕන අපේ හිත නිදහස් කරගන්නා වූ ඒ ක්‍රමයයි ඇති කර ගන්න ඕන. සංඛාරං නාබිනන්දේය විවේකී මනුබ්‍රෝහේ. හරි ලස්සනයි ඒ ගාතාව. මෙච්චර කාලයක් ඇත්තරම කියනවා පින්නතුනේ අපි කරේ අපේ මතක මන්දිරවල තියලා තියෙන ඒවා ඒ විදිහටම අරගෙන මේක තමයි හරි කියලා කියාපු. මම බණ්ඩාර මහත්තයා ගැන ඔයත් ඔගෙන සැකෙන් හිතුවා නම් ඒක තමයි මම තියලා තියෙන විදිහ. මං හැමදාම මේක ස්ථිර කියලා හිතාන හිටියේ.
හැබැයි මේකේ මම දැක්කේ නැහැ උලක් තියෙනවා, හෝ තුවාල වෙනවා, කැපෙනවා එහෙම කියන මම දැක්කේ නැහැ. හැමදාම මම තුවාල කරගත්තා. ඒ තුවාල කරගන්නකම මම හිතුවා මේක හරි. මේක හරි කියලා. ඒක හරියට බල්ලා සහ මස්කට් වගේ තමයි. නේ. මෙහා කනවා. ප්ලේයර් හත් වෙනවා. එයා දන්නේ නැහැ එයාගේ ලීවර් රහයි යාටම දැනෙන්නේ කියලා. තුවාල වෙලා බොහෝම දුක් වේදනා විඳිනවා. දවස් ගණන් නොකාත් ඉන්න වෙනවා. ඒත් ප්ලේයර් හක් වෙනවා. ආයෙත් කැමති වෙනවා. කට්ට කනකොට. අපිත් මේ වගේම තමයි. අපේ සංස්කාරයන්, අපේ මතකයන්, අපි හුරු පුරුදු කරගත් අපේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දේවල් ටික ඔක්කොම මෙච්චර කාලයක් අපි කරේ හරියටම හරි නියමයි කියලා හිතාගත්තේ. ඒකයි මම කිව්වේ අපිට අපේ නිදහස් වෙන එකයි අමාරු කියලා. අපි ඔය තැම්පත් කරගෙන තියෙන දේවල් මෙච්චර කාලයක් අපි තැම්පත් කරගත්තේ මගේ හැටියට. අන්න ඒකයි මේකේ තියෙන උ. ඔකින් අයින් වුණාම අපිට තේරෙන්නේ නැහැ මට මොකද වෙන්නේ කියලා. ඇත්තම කතාව මම කියලා කෙනෙක් නැහැ කියන එකයි. මේකෙන් කියවෙන්නේ නැමේ ඇඟක් නැහැ කියලා. ඒක නෙවෙයි මේ කියන්නේ මමත්වයක් නැහැ. එහෙම කියලා තියාගන්න දෙයක් නැහැ. අපි හිතුවට තියාගන්න දෙයක් තියෙනවා කියලා. ඔන්න ඔතන නිදහස වෙන වැඩපිළිවෙලයි කියන්නේ. වැඩපිළිවෙලටයි කියන්නේ සතිපට්ඨානය කියලා. මං හිතනවා මේ තියෙන වටපිටාව ඔයත්තන්ට ඒ කටයුතු කරන්න හොඳටම ප්‍රමාණවත් වර්ෂාවේ ආශිර්වාදේ නැත්තම්. ඔව් එහෙම නැත්නම් ඉතින් සක්මන් මළු ඕන තරම් තියෙනවා, භාවනා කරන්න ඕන තරම් තැන් තියෙනවා. බෑ වර්ෂාව තමයි තියෙන කාරණාවට තියෙන්නේ. පුළුවන් තරමේ ඒ කටයුතු කරන්නට වටපිටාවක් ඇති කර ගන්න ඕන. නොදන්න කාරණාවක් තියෙනවා නම් අහන්න ඕන. අද දවස ඔයත්තන්ගේ ජීවිතය තුළ සැනසීම ඇති කර ගන්නට, නිදහස ඇති කර ගන්නට හේතු උපකාර වෙන දවසක් වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාටම තිරසන්න. එහෙනම් අපිට අවසරයි.